මම වීඩියෝ වැඩසටහන් කීපයක් කරා මේ ධර්ම කෘතිය පිළිබඳව. අද වෙනකොට බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය නොවේ, තියෙන්නේ වෙන ධර්මයක්. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විමුක්ති මාර්ගය අපිට නැහැ දැන්. ඒ නිසා මම කල්පනා කරා මම දකින කෘති මොනවද කියලා පෙන්නන්න. දැන් මේකට වීඩියෝ කීපයක් මම අන්තර්ජාලයට උදාහරණ තියෙනවා. අද මේ කිං සච්චක විසි චැනලේ හරහාම නිකුත් කරන බලාපොරොත්තු වෙන්නේ මේ පින කුසලය ඊළඟට පව සහ අකුසලය කියන වචන ටික පැටලෙවිලා තියෙන ආකාරයට මේක 100%ක්ම පැටලෙලා තියෙනවා. පින කියන්නේ මොකද්ද? කුසලය කියන්නේ මොකද්ද? පව කියන්නේ මොකද්ද? අකුසලය කියන්නේ මොකද්ද කියලා කවුරුත්ම වගේ දන්නේ නැති තත්යකට ඇදගෙන තියෙනවා. එනිසා මේක අපි විග්‍රහ කරගන්න ඕනේ මොකද්ද හරි කියලා. නිකන් නෙවෙයි, අපිට හිතෙන විදිහට නෙවෙයි, බුදුහාමුදුරුවෝ දේශනා කරපු වචන තුලින්. බුදුහාමුදුරුවෝ පින ගැන කිව්වේ හදයන් පිනාති පුඤ්ඤං කියලා. කියන්නේ මේ යහපත් ක්‍රියාවක් කරලා හදවත පිනවීමෙන් ලැබෙන ශක්තියක් තමයි පුණ්‍ය ශක්තිය කියන්නේ. ඒතකොට මේ පුණ්‍ය ශක්තිය කියන එක සාමාන්‍යයෙන් අපිට ඕනනම් මතු පාවිච්චියට තියාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට අපි රැස් කරගන්න පුණ්‍ය ශක්ති සියලු සියල්ලක්ම අනුමෝදන් කරන්න පුළුවන් අපේ ඥාතීන්ට. එතන තියෙනවා ලොකු වැදගත් තත්ත්වයක්. කාටද මේ ඥාතීන් කියන්නේ? ඥාතීන් කියන්නේ අපි දීර්ඝ සංසාරයක එන ගමනේදී අපට හමු වෙලා අපි අතින් යම්කිසි ණයක් සිද්ධ වෙච්ච, අපි කාට හරි ණයක් වෙච්ච අවස්ථාවක, ඒ ණය කියන්නේ මුදල් ණයක් නෙවෙයි, අපි යම්කිසි කෙනෙකුට අවැඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් කළොත් ඒක ණයක් විදිහට ඒ පුද්ගලයාට ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඒ කරන ක්‍රියාවේ උස් පහත්කම අනුව අපිට විපාක විඳින්න තියෙනවා වෙනමම. විපාකයයි ණයගීමයි කියන්නේ උතෝර දෙකක්. අපිට මේ සංසාරයෙන් එතර වෙන්න බෑ කාට හරි අපි ණයනා. ණය ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා ණය කියන එක ගෙවා නිම කරන්න ඕනේ. ඒක ගෙවන්න තියෙන එකම ප්‍රවේ තමයි බුදුන් වහන්සේ දේශනා කරපු. අපි කරන ක්‍රියාවලින් අපි රැස් කරන පින් සියල්ලක්ම ඒ ඥාතින්ට පවරලා අනුමෝදන් කිරීම. එතකොට ඒ පුණ්‍ය ශක්තිය ලබා ගන්න පුළුවන්, අනුමෝදන් කර ගන්න පුළුවන් තැන්වල ඉන්න අයට ඒ පින අවබෝධ කර ගන්න පුළුවන්. දැන් අපාය නිරයට ගිය අයට එහෙම කිසිම පිනක් අනුමෝදන් කරන්න බෑ. ඊළඟට තිරිසන් තත්ත්වේ, තිරිසන් යෝනියේ උපන් කිසි කෙනෙකුට කවුරුහරි දෙන පිනක් අනුමෝදන් කරගන්න බෑ. ඒ වගේම තමයි මේ මිනිස්සු විදිහට අපි ජීවත් වෙන මිනිසුන්ට පින් අනුමෝදන් කරගන්න බෑ. අපිට පින් දෙන්න පුළුවන් භූත ප්‍රේත සහ දේව කියන ලෝකවල, කියන්නේ තලවල, මේ ගතිවල වෙසෙන සත්වයන්ට පමණයි. ඒක බුද්ධ දේශනාවේ පැහැදිලිව තියෙනවා. ඕකවත් දැකපු නැති පිරිස් අද පැවිදි වෙසින් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ ජීවත් වෙ ඉන්න අයට පින් අනුමෝදන් කරනවා. ඒගොල්ලෝ පින් අනුමෝදන් කරනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ පන්සලේ ආරාමයේ වෙසෙන පැවිදි
ස්ත්‍රී පුරුෂ සිය දෙනාටම පින් අනුමෝදන් වේවා. ලෝකයේ ඉන්න මිනිසුන්ට එහෙම පින් අනුමෝදන් කරන්න බෑ. පින කියන එක ලබා ගන්න පුළුවන් වෙන්නේ බුද්ධ දේශනාවේ තියෙන එක පැහැදිලිව. ගන්න පුළුවන් කාටද ගන්න බැරි කාටද කියලා. ඉතින් ඒ වගේ පින් අනුමෝදන් කරන තැන ඒ කියන්නේ ධර්මයේ හරියට දැකලා අවබෝධ කරගෙන නැතිකම. එහෙම නැත්නම් කවදාවත් මේ අපේ ලුකහාමුදුරන්ට ජීවත් වෙන කෙනෙකුට පින් දීලා වැඩක් නැහැ දෙන්න බෑ. ඒ තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. ඉතින් ඒ පුණ්‍ය ශක්තිය කෙනෙක් අපිට ඒ වගේ අනුමෝදන් කරන්න පුළුවන් අපේ ණයකාරින්ට, ඥාතීන් කියලා කියන්නේ ණයකාරින්ට. අපි ඒ ණයකාරින්ට අපි දෙන පින ඒගොල්ලන්ට අනුමෝදන් කරගෙන ඒගොල්ලන්ට යම්කිසි ශක්තියක් උපද්දවා ගන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒ ඉන්න තැන යම්කිසි සහනයක් ලබා ගන්න. පව කියන එක අපිට කාටවත් අනුමෝදන් කරන්න බෑ. ඒක අපි ගෙවලාම ඉවර කරන්න ඕනේ. අපිට කරන පාපයක් විපාක දෙනවාමයි. ඒ වගේම ඒ පාපය නිසා අපිට කම්මාවරණ කියලා ජාතියකුත් හැදෙනවා. කම්මාවරණ කියන්නේ කර්මය නිසා අපිට ධර්මය දැක ගන්න බැරි වෙන විදිහට අපේ මේ ඉන්ද්‍රියන් ආවරණය කරනවා. අපිට එතකොට ධර්මය අවබෝධ කරගන්න බෑ. අපිට අවබෝධ කරගන්න බෑ කියන්නේ ධර්මය දකින්නවත් බෑ. දැන් ඒ වගේ පාප කර්ම ගැන බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ පාපය කියන එක කවදාවත් අපිට මේ මිදිරණ නිදහස් වෙන්න බෑ. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වනට පස්සෙත් ඒ අවසාන ජාතියේදීත් විශාල සංඛ්‍යාවක් කම්ම ඉතුරු වෙලා තියෙනවා ගෙවන්න. දුෂ්කර ක්‍රියාව, ඊළඟට තව උනාසිරි බෙදිනවා, කඳවල හිසේ අමාරුවක්, කොන්දේ කැක්කමක් බෙදිනවා වගේ විපාක ගණනාවක් උන්වහන්සේලා විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේට සිද්ධින් සිද්ධ වෙනවා අපිට කොහොමවත් ඒක විඳින්න වෙනවා. අපිට එන කරදර බාධක එනකොට ඒ එන්නේ කර්මයේ තියෙන විපාක විදිහට. අපි කරපු කර්මවල තියෙන විපාක විදිහට. ඒක කවදාවත් අපිට වෙනස් කරන්න බෑ. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ අපි කරපු හේතු වලට මේ ලැබෙන ඵලය, ඒක ලැබෙන බලපෑම අපිට විඳින්න වෙනවා. අපිට යම්කිසි විභාගයකින් කර්මයන් උරුම වෙලා තියෙන්නේ පරාජයක් නම් අපිට බෝධි පූජාවක් තියලා සෙත් සාන්තියක් කරලා ස්පිරිට් කියලා නූලක් බැඳලා පෑනට වතුරලා මේ කවදාවත් ඒක උඩේ ඉන්න බෑ. ඒ කර්මයන් අපිට විඳින්න වෙනවා ඒ විපාකය. හැමතැනම මේ නඩුවකට ගියත් අපිට දැන් නඩු වලට යන අය හුඟක් ඔය බෝධි පූජාවට යනවා නඩු විඳින්නන්නේ කියලා. එහෙම නැත්නම් අපිට එන කරදර වලින් නිදහස් කරලා දෙන්නේ කියලා, අපේට සෙතක් සාන්තියක් ලබා දෙන්නේ කියලා. එහෙම එකක් බුදුහාමුදුරේ ධර්මයේ නැහැ. ඒවා බුද්ධාගමේ හදාගත්ත දේවල් මිසක් බුදුහාමුදුරේ ධර්මයේ නැහැ. එහෙම එකක් බුදුහාමුදුරෝ කවදාවත් කියලා නැහැ පිරිත් කියලා. පිරිත් කියලා යම්කිසි සෙතක් සාන්තියක් ගන්නයි කියලා. ඊළඟට පිරිත් නූල් වගේ දේ කතාවක්, පිරිත් පැන් බොන කතාවක් ත්‍රිපිටකයේ තුල නම් හොයාගන්න බෑ. ඔය රතන සූත්‍රය ගැන විතරක් තියෙනවා යම්කිසි මේ විශ්වාසයක්. ඒ කාලේ ඉඳන්ම ආපු රතන සූත්‍රය කියලා මේ තුන්ගේ නිදි කරයි කියලා. ඊළඟට එතන එහෙම එකක් නෙමෙයි රතන සූත්‍රය. දැන් රතන සූත්‍රයේ ඒකේ තියෙන භාවයේ කියන අර්ථය දිහා බලනකොට එතන තියෙන්නේ මේ රාග ද්වේෂ මෝහ දුරු කරලා සංසාරයෙන් මිදෙන ක්‍රමයක්. එතන මේ තර සිතාන්තියක් දෙන නැත්නම් සිද්ධ වෙන විපතක් කරදරයක්
අපලයක් නවත්තන්න ක්‍රමයක් ගැන එතන කතා කරන්නේ නැහැ. ඒ වගේ කුටි ඒ ඒ සූත්‍රයේ මුල් ගාථා තුනක් මේ පසු එකතු කරගත්ත ඒවා කියලා මේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. ඒ වර යානි දූතානි සමාගතානි කියන ගාථා තුන පස්සේ දාගත්තු ගාථා. ඒ කියන්නේ මේ මේ සෙත් සාන්ති වලට අදාළ කරන දේ. ඉතින් පව කියන එක කවදාවත් අපිට අයින් වෙන්න බෑ, හැංගෙන්න බෑ. අර ධම්මපදයේ තියෙන ගාතාවක් නාන්තලික්කේන සමුච්ච මැජ්ජේ නපබ්බතාරං විපරම් පවිස්සක. ඒක තමයි සත්‍යය. එතකොට පව කළොත් ඒ පව ගෙවන්න වෙනවා. පින ලැබෙන එක අපිට පුළුවන් අපිට ඕනේ නැත්තම් නොගෙන ඉන්න. ඒක ඒක කාට හරි අනුමෝදන් කරන්න ඕනේ නැහැ. නිකන් බෑ. ඉතින් අපේ ඔය පින්වල එක එක ඒ කරන පින්කම අනුව ලැබෙන පින් ප්‍රමාණය, රැස් වෙන පින් ප්‍රමාණය බුදුන් වහන්සේ දේශනා කරලා තිනවා පැහැදිලිව. සතෙකුට කෑම දුන්නොත් ලැබෙන පින වගේ 100,000 ගුණයක් වැඩි මිනිහවට කන්න දෙන එක. සාමාන්‍ය මිනිහට කන්න දෙනවට වඩා 100,000 ගුණයක් වැඩි ශ්‍රමණ බ්‍රාහ්මණයට කන්න දෙන එක. ඒ කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණය කියන්නේ මේ යම්කිසි ධර්මයක් වෙනුවෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක්. ඒ වගේම බෞද්ධ භික්ෂුවල බෞද්ධ කියන්නේ මේ භව උදුරා දැමීමට නැත්නම් බුදුහාමුදුරු දේශනා කරපු මගේ කියන අයට බෞද්ධ භික්ෂුවකට ආහාර ටිකක් දුන එක යම්කිසි දෙයක් පූජා කිරීම මේ අර ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට දෙන ගායන වඩා 100,000 ගුණයක් වැඩි ප්‍රමාණයක් පින් ලැබෙනවා. ඊළඟට මගපරලාභී කරු දෙන එක අර වගේ 100,000 ගුණයක් වැඩි. එතකොට අරහත්ත්වයට පත් වෙච්ච කෙනෙකුට දෙන එක ඊටත් වඩා වැඩි. බුදු කෙනෙකුට දෙන දාණය අර සාමාන්‍ය අරිහත්තුන් වහන්සේලාට දෙන දාණය වඩා විශාල ගුණයකින් වැඩි වෙනවා. ඒ වගේම බුදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය මහා සංඝරත්නයේ අරහතුන් වහන්සේලා එක බික්කු වික්‍රීන්ට දෙන දාණය අර කෙන් තනි බුදු කෙනෙකුට දෙන දාණයට වඩා 1000 ගුණයකින් වැඩි. ඊළඟට තියෙනවා මල් සුවඳක් දැනෙන වෙලාවේ, ඒ කියන්නේ මලක් මලක් පිපිලා ඒ සුවඳ අපිට නැහැගෙන ගත වෙන කාලයේ ඔගේ කාලයක් තුල මෛත්‍රී භාවනාව වඩනවා නම් අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දාණයට වඩා ඉතා විශාලයි. ඊළඟට අනිච්ච සංඥාව අසුරු සැන. අසුරු සැන කියන්නේ මේ මෙහෙම මේ අසුරු සැන. අසුරු සැනක් අනිච්ච සංඥාව වඩනවා. ඒ කියන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම වඩනවා. ඒ මෙනෙහි කරනවා. අර ඔක්කොට වැඩිය විශාල පින් කන්දරාවක් රැස් වෙනවා. එතකොට පින්කම් කරනවායි කියලා මේ පැවිදි ස්වාමීන් වහන්සේලා හොය හොය දන් දෙන එක ඒක දැන් විලාසිතාවක් වගේ තියෙනවා. ස්වාමී ඒ පැවිදි ආනුරූපිතේක ඒක ඒ தත්ත්වය පවත්වාගෙන යන උත්සාහ කරනවා. නමුත් සත්‍ය පින් රැස් කිරීම තියෙන්නේ ඔය පෙර මා කිව්ව ආකාරය. ඒ කියන්නේ ඒක තමයි බුද්ධ වචනේ. මගේ අදහසක් නෙවෙයි. දැන් පින සහ පව කොහොමද කියලා බලමු. කුසලය සහ අකුසලය මොකක්ද කියලා. දැන් දස අකුසල කියලා 10ක් තියෙනවානේ අපේ පාවිච්චි බුදුහාමුදුරු දේශනා කළ ධර්මයක් නේ. ඒකේ තියෙන්නේ පාණාතිපාතම් පටිවිදතෝ හෝති. අදින්නාදානම් පහය අදින්නාදානම් පටිවිදතෝ. මේ තමයි කුසල. එතකොට අකුසල කියන්නේ පාණාතිපාතම් අකුසලං. අදින්නාදානම් අකුසලං. කාමවිචාචාරං අකුසලං. මේ වගේ අකුසල් 10ක් තියෙනවා. මේ අකුසල් කියන්නේ මේ අකුසලයෙන් නිදි වෙන් වෙලා ඉන්නේ. අපි ප්‍රාණඝාතයේ
කරන්න නැතුව අපි ප්‍රාණඝාත කරන්න නැතුව අපි වෙනුවෙන් වෙන කෙනෙක් ලව ප්‍රාණඝාත කරවන්නේ නැතුව අපි නිසා කිසි ප්‍රාණඝාතයක් සිද්ධ කරන්න ඉඩ දෙන්නේ නැතුව ඉන්නවා නම් අන්න අපේ පාණාතිපාතං පහය පාණාතිපාතා පටවිරතෝ හෝති කියන කුසලය අපිට ඉතුරු වෙනවා. ඊළඟට අදින්න ගන්නත් එහෙමයි ඔක්කොම ඒ දස අකුසල්ම නොකර ඒකෙන් මිදී නිදහස් වෙනවා නම් එතන තියෙනවා කුසල් රැස්වීම. හැබැයි දැන් අද කුසල් රැස් කරනවා කියලා කියන්නේ මේ නොයෙක් දාන සීල භාවනා කියන පින්කම් කරන එකනේ. ඒ පින්කම් ටික ඔය කියන 10ට අයිති නැහැ. ඒ කියන්නේ බුදුහාමුදුරු දේශනා කළ නැහැ එහෙම එකක්. බුදුහාමුදුරු දේශනා කළ නැහැ. දාන මාන දීලා මේ නැත්නම් එක එක පින්කම් කරලා වත් පිළිවෙත් කරලා කුසල් රැස් වෙනවා කියලා. එතකොට ඒවා කරමින් ඉන්න එක තමයි අකුසල කියන්නේ. ඒවා ඒවෙන් මිදෙන්නේ නැතුව ඒවා තුල ඒවත් එක්ක ජීවත් වීම. දැන් ප්‍රාණාධිකාර පාට අපි මස් පාංශ අනුභව කරනවා නම් අපිට කියන්නේ මේ අපි ප්‍රාණාධික වාතාවරණයෙන් ඉවත් වෙලා ඉන්නවා කියලා. අපි සත්තු මරන්නේ නැහැ. අපි මුහුදු යන්නේ නැහැ මාළු මරන්නේ. අපි ඒවත්නම් හරක් මරන්න යන්නේ නැහැ. හරක් මඩුවද? කුකුල මරන්න යන්නේ නැහැ. නමුත් කවුරු හරි පිරිසක් අපි නිසා සත්තු මරනවා. එතකොට අපිට ඒ පාණාතිපාතම් පහය පාණාතිපාත පටිවිරෝධෝ හෝති කියන தത്വෙට එන්න බෑ. ඒක යන්නේ ඒක තමයි දැනගන්න ඕනේ. අපි හිතනවා අපි මේ සත්තු මරන්නේ නැහැ. අපි කන බොන දේවල් ගැන ප්‍රශ්නයක් නැහැ. අපි සත්තු මරන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ප්‍රාණඝාතය සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඒක නිකන් තමුන්ගේ හිත සමසා ගන්න කියන කතාවක් විසක් ඉතින් එහාට යථාර්ථයක් නැති බොරුවක්. දැන් අකුසල් වලින් මිදී නිදහස් වීම තමයි කුසල් කියන්නේ. ඊළඟට අපි සූත්‍රයක තියෙනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන් බුදුහාමුදුරුව අහනවා භික්ඛු සංඝයා රැස් වෙලා ඉඳනකදී සාරිපුත්ත මොකක්ද මේ කුසල් කියන්නේ කියලා. එතකොට සාරිපුත්ත තෙරුන් වහන්සේ කියන්නේ කුසල් කියන්නේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මොකක්ද මේ කියන්නේ? අරිය දැන් යහපත් දැක්ම, යහපත් කර්මාන්ත, යහපත් වචනේ, මේ යහපත් යහපත් කියන කොටස් ටිකද මේ එතකොට කුසල වෙන්නේ මොකද්ද? මේ සම්මා දිට්ඨි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. මම මගේ මීට කලින් නිකුත් කරපු වීඩියෝ වල ඇති සම්මා කියන වචනේ පැහැදිලි කරලා මම නැවත කියන්නම්. සම්මා කියලා කියන්නේ මගේ කරගැනීම් වලින් නිදහස් වීම, ඉවත් වීම, වෙන්වීම. දැන් ඔය සම්මා කියන වචනේ හැදලා තින්නේ මේ සයන්නයි බින්දුවයි මායන්නයි කියන අක්ෂර තුන එකතු වෙලා. ඒකර සයන්නෙන් අපිට පැහැදිලිව කියන්න පුළුවන් සයන්නෙන් කියන්නේ මම කියලා. දැන් සචිත්ත පරියෝධපණන් කියන තැනදී මම. දැන් සයන් කියලා කියන්නේ ඒ සයන සයන්න තියෙන්නේ ස සොකී මේ හැමතැනම තියෙන සයන්. ඒ කියන්නේ මගේ තමන්ගේ කියන එක තමයි එතනදී සයන්ෙන් හැදින් වෙන්නේ. ඔය සයන්ට බිඳුවක් එකතු කරාම සාමාන්‍යයෙන් පාලි වෙනවා මාගධී භාෂාවේ බුද්ධ භාෂිතේ වචනයකට නාමපදයක් වගේ වචනයකට බිඳුව එකතු කරගාම ඒක ක්‍රියාවකට හැරෙනවා. බුද්ධ කියන්නේ නාමයට බින්දක් එකතු කරලා බුද්ධං වෙනකොට ඒක ක්‍රියාවක් වෙනවා.
ඒ කියන්නේ බුද්ධ වීමේ ක්‍රියාවලිය. බුද්ධ කියන්නේ බව උදුරා ළමයි අනේ. ඒ කියන්නේ බද්ධ කියන එකේ විරුද්ධ ප්‍රති තමයි බුද්ධ. බුද්ධ කියන්නේ අපි බුද්ධ වෙනවා කියන්නේ ඒක තමයි බුද්ධං කියන්නේ. ගච්ඡාමි චරණං බුද්ධං කියලා කියන්නේ බුද්ධ කියන ක්‍රියාව වෙනුවෙන් චර ධර්ම වලින් ඉවත් වීම කියන එකයි. ඔකස් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කන පිට ගහන පාවිච්චි කරන්නේ. ඒවා ඔක්කොම විකෘති. බුදුහාමුදුරන්ගේ එහෙම බුද්ධං සරණං ගච්ඡාමි තමයි සරණං ගච්ඡාමි කියලා කියපු තැනක් පුළුවන් නම් හොයලා අපට කියන්න. එහෙම තමයි නැහැ. තියෙන්නේ ගච්ඡාමි චරණං බුද්ධං, ගච්ඡාමි චරණං ධම්මං, ගච්ඡාමි සරණං සංඝං. ඒ කියන්නේ මේ බුද්ධ කියන தත්ත්වය ඇති කරගන්න, බුද්ධ වෙන්න චර ධර්ම. චර ධර්ම කියන්නේ කාමාචර, රූපාචර, අරූපාචර. ඔය චර ධර්ම වලින් ඉවත් වීම තමයි ගච්ඡාමි චරණං බුද්ධං කියන එක. ඒක ඇත්තම ඒක නිකන් ප්‍රතිඥාවක්. තමුන් දෙන ප්‍රතිඥාවක්. ඒක බුද්ධං බුදු සරණයි කියලා මේ ප්‍රාර්ථනා උත්තිනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි කියලා කියන්නේ ඔය හුඟක් තැන් වල. ආඳුරුත් කියන්නේ. එහෙම සුභ ප්‍රාර්ථනාවක් නෙවෙයි මේ ගමන යන්න තමන් කරගන්න ප්‍රතිඥාවක්. තමුන්ට සහතික වීමක් තමයි ගච්ඡාමි චරණං ධම්මං කියන්නේ. දැන් ඔය මම මේ සංහදිච්ච හැටි කියන්නේ සයන්නට බිඳුව ප්‍රතිචාම සයන්නෙන් කියන්නේ මම නම් මම ක්‍රියාවක් බවට පත් වෙනවා. මොකද්ද මම ක්‍රියාවක් බවට පත් වෙනවා කියන්නේ? මම කියන තැනට ක්‍රියාවක් වෙන්නේ මගේ කර ගැනීම. යම්කිසි දෙයක් අපි දකලා ඒකෙන් එන චේතනාව මගේ කර ගන්නවා කියන්නේ එතන තමයි සං කියන්නේ. සං කියන්නේ එතකොට මගේ කර ගැනීම. සාමාන්‍යයෙන් අපි මගේ කරගන්නේ රාග, ద్వේෂ, මෝහ කියන අකුසල මූල නිසා. එතකොට ඇතර අපි ඍජුව කියන බුලන් සං කියන්නේ රාග, ద్వේෂ, මෝහ කියලා. නමුත් ඒකේ එක වක්‍රව බලන්න ඕනේ නියම වචනේ නිරුක්තියේ ඉන්නේ. එතකොට සා කියන්නේ මම, සං කියන්නේ මගේ කර ගැනීම. දැන් සම්මා කියන්නේ මොකද්ද? මා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා දිනවා එපා කියලා. මේකෙන් එහෙම හිතන්න එපා. දැන් අර එක තැනකදී කියනවනේ මේ ආනන්ද හාමුදුරන්ට මා හේම ආනන්ද කියලා. දැන් කියන්නේ එහෙම හිතන්න එපා. එහෙම හිතීමෙන් අයින් වෙන්න. එහෙම හිතීමෙන් වෙන් වෙන්න. මා. ඒතර සම්මා කියන්නේ මගේ කර ගැනීමෙන් වෙන්වීම. මගේ කර ගැනීමෙන් වෙන් වෙන්නේ නැතුව අපිට දැන් බුද්ධ දේශනාවේ තියෙන්නේ මේ සියෝදී මත්හැරීම කියන කෙනෙක් තේරුම මගේ කර ගැනීම නවත්වීම. මගේ කර ගැනීම ඉවත් වෙනවා. ඒක තමයි සම්මා කියලා කියන්නේ. එතකොට සම්මා දිට්ඨිය කියලා කියන්නේ මගේ කර ගැනීමේ මගේ කර ගැනීමෙන් වෙන්වීමේ හැකියාවක් තිබේ. එහෙම නැත්නම් මගේ කර ගැනීමෙන් මිදී නිදහස් වීම කළ හැකිය. එසේ කළ යුතුය කියන දැක්ම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ওই සම්මා දිට්ඨියටපත් වෙනකන් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගයක් නැහැ. එතකොට කුසල් කියලා කියන්නේ ඔන්න ඔය සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ අපි අතින් සිද්ධ වෙන දෙයක්. එතකන් අපිට අපි මොන පින්කම කළාද එතන කුසල් කියලා එකක් එන්නේ නැහැ. දැන් මිනිස්සු ලෝකේ විදේශ රටවල පවා මිනිස්සු ඕන තරම් පින්කම් කරනවා. තමුන්ගේ සියලු ධනෙ පරිත්‍යාග කරනවා. ඊළඟට ඔය නැති බැරි මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ලබා දෙනවා. මේ විදේශ රටවල වලට පවා ඒ පරිත්‍යාග කරනවා. ඔවුන් කරන්නේ කුසල් නෑ. ඔවුන්ට කුසල් කරන්න බෑ. කුසල් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එවනම් සම්මා දිට්ඨියටපත් වෙලා ඒ සම්මා අංග ටික පූර්ණ වෙන එක තමයි කුසල කියන්නේ. එතකොට තමයි ඔය දස අකුසල් ටික අපි අතින් ඉවත් වෙන්නේ.
පානගාත පටිවිරතෝ හොති වෙන්නේ එතකොටයි. අදින්නාදාන පටිවිරත වෙන්නේ එහෙමයි. එතකොට තමයි අය මිත්‍යා දිට්ඨිය වගේ දේවලුත් ඉවත් වෙන්නේ අපි හරි දැක්මට ආවට පස්සේ. ඒක තමයි සම්මා දිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔය සම්මා දිට්ඨිය බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ ඒත් සාරිපුත්තාමුදුරුවන්ගෙන් අහනවා එක අවස්ථාවකද සෝවාන් කියන්නේ මොකක්ද කියලා. සෝතාපන්න කියලා මොකක්ද මේ සෝතාපන්න කියන්නේ කියලා. එතෙන්දී සාරිපුත්තාමුදුරුවෝ කියන්නේ මේක සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙන් පැහැදිලි වෙනවා මේ සෝතාකාන්න කියන தත්ත්වෙට පත් වෙනකන් අපිට කුසල් අපි අතින් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. පැහැදිලි කරගන්නවා අන්නේ අපි හිතනවා අපි ගොඩාක් කුසල් රැස් කරගෙන ඉන්නවා කියලා. නමුත් අපි කිසිම කුසල් රැස් කරන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම බත්තොත් කුසල් කියන්නේ රැස් කරන එකක් නෙමෙයි. කුසල් කියන්නේ අපි අත්හරින දෙයක්. අපි රැස් කරගන්න බෑ ඒවා. අපි අතේ තියෙන අපි රැස් කරගෙන දෙන කුණු ගති රාගේ දේශේ මොහේ කියන එක ඉවත් කිරීම තමයි කුසල් කියන්නේ. ඒක අපි රැස් කරගන්න ශක්තියක් නෙවෙයි පින්නෝගේ. දැන් මේ ඔය ලොකු ගොන්නේලි මාධ්‍යන් වල නැත්තම් රූපాయని වල බොහෝ ප්‍රසිද්ධිය කියන මේ කුසල් සම්භාරයේ මේ විදිහට අනුමෝදන් කරනවා කියලා එක එකනට. කුසල් කියන එක අනුමෝදන් කරන්න බෑ. ඒක මං ගොඩනගාගත්තු හැකියාවක්. මං ගොඩනගාගත්තු හැකියාවක් කොහොමද මං කාටවත් දෙන්නේ? මගේ ශක්තිය පුළුවන් දෙන්නේ. මම ශක්තියක් ගොඩනගාගෙන තියෙන නම් මතු ප්‍රයෝජනෙ සඳහා අපි මුදලක් එකතු කරගෙන තියෙනවා වගේ ඒක දෙන්න පුළුවන්. ඒ පින. කුසල දෙන්න බෑ කාටවත්. කුසල තමුම්ම හොයා ගන්නනේ මොකද්ද කුසලයේ කියන්නේ කියලා. ඒ තමයි කින් කුසල ගවේසි කියලා බුදුහාමුදුරුවෝ කරේ. තමුම්ම හොයාගෙන තමුම් මේක කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ අපි ඇතුලේ තියෙන කුණු ගති ගලවා ඉවත් කරන එක. කුසලස්ස උපසම්පදා කියන තැන ඒක ඉතාල පහදලා තියෙන ඒක මේ සිංහල පරිවර්තනයේදී ඒ නියම අර්ථයට එළියට වෙන්න තියෙනවා. සබ්බ පාප පස්ස අකරණ සියලු අකරණීය පාපයන් ප්‍රහාණය කළ යුතුයි. කුසලස්ස උපසම්පදා කුසලයේ ආශ්‍රය කර ගැනීම කුසලයේ ආශ්‍රය ගැනීමට ඇප කැපවි වැඩ කළ යුතුයි කියන එක. දැන් උපසම්පදා කියන තැන උප කියන එක තේරුම ඇප කැප වෙලා උපසං කියන්නේ අර මගේ කර ගැනීම. මගේ කර ගැනීම ප්‍රහාණය කරන සම්පදා ඒක ඉවත් කරන දැමීම වෙනුවෙන් අප කැපීම තමයි උපසම්පද කියන්නේ. ඒ කුසලස උපසම්පද කියන්නේ එතකොට අපි කුසලයේ ආශ්‍රය කිරීමට සං ප්‍රහාණය කිරීමට අප කැප විය යුතුයි කියන එකයි. ඒක ඒවා ඒ අර්ථ ඔක්කොම දැන් හැංගිලා යටවිලා තියෙන්නේ. මොකද මේ විසුද්ධි මග්ගයේ බලපෑම නිසා. විසුද්ධි මග්ගයේ තමයි බුදුහාමුදුරන් ධර්මයේ වහලාදාලා අපිට නිවන නිබ්බාණයට යන දිච්ච පාර වහපු තැන. අද සියලුම පාලි භාෂා පිළිබඳ තියෙන ග්‍රන්ථ ඊළඟට ත්‍රිපිටක පරිවර්තනයේ සිංහලෙන් තියෙන ඒ සියල්ලම අරන් තියෙන්නේ ওই විසුද්ධි මග්ගයේ තියෙන අර්ථ. එතකොට අපි දැනගන්න ඕනේ මේ වැරදි අර්ථත් එක්ක අපිට මේ හරි ගමනක් යන්න බෑ. අපි යන්නේ වැරදි ගමනක. ඒ නිසා මේ වැරදි අර්ථ සහිත දහමක් කාටවත් කියাদন යනවා නම් ඒකත් මහා තමන්ට කරගන්නා විශාල පාපයක් කියන එකත් මතක් කරන්න ඕනේ. මම දෙතුන් වරක් මතක් කරලා දිනා ඒ දැනට. ඒ කියන්නේ උදාහරණයක් කියනවා මම නොකියපු ධර්මයක් මගේ ධර්මය කියලා කාට හරි මිනිහට කියනවා. මං කියුවේ දේ සංගවලා දිනනවා. එතන සිද්ධ වෙනවා කියලා සංග ભેදය කියන ආනන්තරයේ පාප කර්මය. ඒ කියන්නේ අපි නොදුනවත් හෝ වැරදි ධර්මයක් ප්‍රචාරය කරනවා නම් දැන් මේ වගේ වීඩියෝ එකක් හදලා වැරදි ධර්මයක් දානවා නම් ඒ
අනන්තරේ පාපකර්මය ඒ දාන පුද්ගලයාට එනවා. ඒවගේ තමයි ධර්ම දේශනාවක් කරනවා නම් ස්වාමීන් වහන්සේලා අපි බොහොම පිළිගත් බොහොම පූජනීය විදිහට ඉන්න ස්වාමීන් වහන්සේලා වැඩි ධර්මයක් දේශනා කරනවා. ඒ කියන්නේ උත්ංග ભેද පාපේ සිද්ධ වෙනවා නම් කොහටද කොහටද යන්නේ ඉන්නේ? යන්නේ ඉන්නේ අර දේවදත්ත ගීතනේ. ඒක නිසා එක විශාල භයානක තත්ත්වයක්. මම මේ බොහොම අනුකම්පාවෙන් මේ කියන්නේ. මා එක වෙන්නේ ඒ වෙන දෙයක් නෑ. ඒක තමයි தත්ත්වය. ඉතින් මේ අපි දැන් දන්නවා මේ කුසලයේ සහ පින කියන්නේ හාත්පසින්ම වෙනස් දෙකක්. දැන් පින් කරලා අපි හිතනවා නම් කුසල වෙනවා කියලා. එතන රැවටීමක් කියන තමන් අපි පින් කරලා බලාපොරොත්තු වෙනවා මතු සැප. ඊළඟට අපිට මොනවාද දෙව් මිනිස් සැප බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට මෛත්‍රී බුදුහාමුදුරු ජීවත් පහළ වෙනකන් අපට දෙව් මිනිස් සැප. ඒක නෑ දෙව් මිනිස් සැප බලාපොරොත්තු වෙනවා. එතකොට අපි මේ පින්කම කරලා දෙවි මිනිස් සැප වලට යනවා. අපි වෙනින් අපි දු ලක්ෂයක් විතර කරගෙන පින්කම කරන්න. අපි කෝටි ගානක දෙයක් බලාපොරොත්තු වෙනවා. මේ මේ බුදුහා මෛත්‍රී බුදුහාඳුරෝ මේ බුදු වෙනකන් අපිට දෙවි මිනිස් සැප පොඩි නෑ. එතකොට අපි මොකද්ද මේ කරන්නේ? අපේ පැවැත්ම දෙසා කරන ආයෝජනය. ඒවා ඔක්කොම අකුසල. කුසල් නෙවෙයි. අපි කරන පින් හැම එකක්ම. මම නැවත කියනවා. අපි කරන පින් හැම එකක්ම කුසල් නෙවෙයි අකුසල්. ඒක හරියට අවබෝධ කරගත්තොත් විතරයි අපි කරන පින්කම කුසලයක් කරගන්න පුළුවන්. අපි කරන පින්කම අපි කරන්නේ අපේ පෙර ඥාතීන්ට පින් දෙන. දැන් බුදුහාමුදුරුවෝ එහෙම නිර්දේශ කරලා තියෙනවා අර රජ කෙනෙක් ඇවිල්ලා හීනියක් දැක්කයි කියලා මේ මේ මිනිස්සු සංඛ්‍යාවක් කෑකෝ ගහමින් වැළපෙමින් ඉන්නවා කියලා. එතකොට බුදුහාමුදුරුවෝ කිව්වේ දානයක් දීලා ඒගොල්ලන්ට පින් දෙන්න කියලා. ඒ කියන්නේ දාන දීමේ අරමුණ ඒ ඒ ඥාතීන්ට පින් දීම. එහෙම නැතුව මේ අපිට මේ දෙවි මිනිස් සැප රජ සැප සිට සැප ලබා ගැනීම නෙවෙයි අරමුණ. ඒකයි ඒ අරමුණෙන් වැඩක් කරනකොට ඒක කුසලයක්. ඒ කියන්නේ තමු ගතේ තියෙන දෙයක් අපි දෙනවා. ඊළඟට ඒ ඒ ඒ අපහසුතාවයෙන් පත්වලා ඉන්න ඥාතීන් එක එක අභෞව්‍ය ස්ථානවල ඉන්න පිරිසට අපි යම්කිසි සහනයක් ලබා දෙනවා. එතන අපි කරන්නේ අත්හැරීම. අපි ගව තීච්ච ධන සම්පත්තිය අත්හැරලා අපි ඒ ඇත්තන්ට සහනයක් දෙනවා. ඒ කියන්නේ කුසලයක්. එහෙම නැතුව අපි කරන පින්කම් සියල්ලක්ම අකුසල. ඒක තමයි ඒ කියන්නේ අපි නිබ්බාණයට කිට්ටු වෙන්න අවස්ථාවක් නෑ. අපි නිබ්බාණයට අපි කරලා පින් කරලා කරන්නේ නිබ්බාණයට තව ඈත් වෙන්න. අපි ප්‍රාර්ථනා කරන නිබ්බාණයේ අත්ත්වය වගේ නිබ්බාණය කියන එක ප්‍රාර්ථනා කරලා ගන්න පුළුවන් නෙවෙයි. ඒක එහෙම එකක් නෙවෙයි. ඒක තමන් තුළ නියම දැක්ම ලබාගෙන සම්මාදිට්ඨිය සංදිට්ඨිය වෙලා ඉස්සෙල්ලම සංදිට්ඨිය වෙනවා කියන්නේ සං කියන්නේ මොකක්ද කියන එක අවබෝධ කර ගැනීම. මගේ කර ගැනීම දකින්න ඕනේ. මම හැමතැනම මගේ කරගන්නවා නේද කියලා. සංදිට්ඨිය කරනාට පස්සේ මම සං මා වෙන්න උත්සාහ කරනවා. මම මේ සං එකතු කරන එක නවත්තන්න ඕනේ. මගේ කර ගැනීම නවත්තන්න ඕනේ. නවත්තලා මගේ කරගෙන මිදී නිදහස වෙනවා. අන්න කුසලය. ඒ තමයි කුසලය. දැන් මේක ඇත්තෙන්න මේ මම ධර්ම දේශනා පවත්වන නෙවෙයි. මම මේ උත්සාහ කරන්නේ අද බුද්ධාගම කියතන සම්මත පන්සල් ආරණ්‍ය සේනාසන අසපෝ සියලු තැන වල
මේ ධර්මයේ විකෘති ධර්මයක් අරගෙන දැන් ඔය ත්‍රිපිටකයේ තියෙනවා යම් යම් තැන්වල පුණ්‍ය බුදුහාමුදුරුවෝ පුණ්‍ය කියලා කියපු තැනට සිංහලෙන් දා තියෙනවා කුසල් කියලා. එහෙම තැන් තියෙන ගොඩක්. ඒ කියන්නේ ඒ වැරදි අර්ථකථන හරිද වැරදිද කියලා බලන්නේ නැතුව ඒක තමනුත් පාවිච්චි කරනවා ඊළඟට අනිත් අයටත් දේශනා කරනවා. එතෙන්දී කරගන්නේ මහා විශාල පාපයක්. තමුන්ට විතරක් වෙනවා නම් දැන් මම වැරදි ධර්මයක් අවබෝධ කරගෙන මං පාඩුවේ ඉන්නවා නම් ප්‍රශ්නයක් නෑ. නමුත් කාට හරි කියනවා නම් ඒක මට ලැබෙන්නේ අර දේවදත්ත ලැබිච්ච විපාක. ඒ නිසා මේ වගේ මම මේ ඔය වැරදියට පටලවා ගන්න තියෙන බුද්ධ වචන එවැනි නීව අර්ථයෙන් පද්ද කියලා බුද්ධ ධර්මයේ තුලින් කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනා තුලින් බුද්ධ වචනේ තුලින් තමයි මම මේ පෙන්නමින් යන්නේ. ඒ නිසා නැවතත් මම තව මේ වගේ විකෘති වෙච්ච අර්ථ ධර්මයේ විකෘති නැහැ. ඒ ධර්ම අර්ථ විකෘති කරගෙන අපි ධර්මය කියලා සිංහලෙන් දැනගෙන තියෙන්නේ වෙන එකක්. ඒ නිසා ඒ ධර්මයේ ධර්ම අර්ථවල වැරදි නිදොස් කරලා ඒක ඍජු කරගන්න තමයි මගේ මේ උත්සාහය. එහෙනම් නැවතත් මම ඔබවම වෙන්න එනවා තවත් මේ වගේ වැදගත් විකෘති වෙච්ච අර්ථ කීපයක් කතා කරන්න. සූපත්වය.